ශ්‍රී ලංකා කණ්ඩායමට මීළඟ තරගාවලිය තියෙන්නේ කොදෙව් කණ්ඩායමයක. තරගාවලිය ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය මේ විදිහට නම් කරලා තියෙන්නේ. නම් කළ මේ සංචිතය ගැන තේරීම් කමිටු සභාපතිවරයා ඉන්දියාවේ ක්‍රික් බස් වෙබ් අඩවියක අදහස් දක්වලා තිබුණා. මෙතනදී ලැබුණේ කියලා තිබුණේ රංගන හේරත්ට තරගාවලිය විවේකයක් දෙන්න අදහසක් තියෙනවා කියලා. රංගනට එක තරගයක විවේකයක් දෙන්න තමයි අදහස් කරලා තියෙන්නේ. රංගන බොහෝ විට ටෙස්ට් තරඟ දෙකකට පමණක් සහභාගී වෙයි. ඔහු පළමු ටෙස්ට් තරඟේ ක්‍රීඩා කරාට පසුව අපි බලනවා ඉන්පසු මොකද කරන්න කියලා. බොහෝ විට රංගන රෝසපන්දු දිවා රාත්‍රියේ ටෙස්ට් තරඟයට සහභාගී නොවේවි. මොකද වේග පන්දු යවන්නන් රොසප් කුලෙන් වාසි ලබා ගන්න නිසා සෑම ඉනිමකම පන්දු ආර 30 බැගින් යවන්න රංගනට අපහසුයි. ඒ නිසා ඔහු නිසි පරිදි කල්මනාකරණය කරන්න ඕන. ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ උපනායක සුරංග ලක්මාල්ටත් මේ තරඟාවලියේ විවේකයක් ලැබෙයි කියලා තමයි ලැබුණේ කියන්නේ. සුරංග ටෙස්ට් තරඟ දෙකක් පමණ ක්‍රීඩා කරාවි. අපිට ඔහු ආරක්ෂා කරගන්න ඕන. අපි ක්‍රීඩකින් 17ක් සංචාරයට රැගෙන යන්නේ මේ අරමුණ මත. දිවා රාත්‍රී තරඟයට අමතර වේග පන්දු යවන්නන් දෙදෙනෙක් යොදා ගැනීම අපේ අරමුණයි. මේ තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භ ප්‍රතිකරු දිමුත් කරුණාරත්න ක්‍රීඩා කරන්නේ නැහැ. දිමුත් තරඟාවලියට සුදුසුයි කියලා වෛද්‍යවරු කිව්වත් අවදානමක් ගන්න සූදානම් නැති නිසා දිමුත් කණ්ඩායමට නම් කළේ නැහැ කියලා තමයි ලැබ්‍රොයි කියන්නේ. දිමුත්ගේ ආබාධය අවිනිශ්චිත වුණා. වෛද්‍ය කණ්ඩායම ඔහුව දෙවන ටෙස්ට් තරඟයට ක්‍රීඩා කරවීම සඳහා සුදුසුයි කිව්වත් අපි ඔහුගේ ශාරීරික සුවතාවයේ අනතුරු දාන්න කැමති වුණේ නැහැ. තරඟාවලියට තවත් ඇත්තේ සති 6යි. දිමුත් ඒ තරම් පුහුණුවක් ලබා ගැනීමටත් ලැබුණේ නැහැ. එම නිසා හදිසි නොවී පසුව තිබෙන දකුණු අප්‍රිකානු තරඟාවලියට නැවුම් ලෙස දිමුත් සහභාගී කරවීමයි අපේ අරමුණ. ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමට නම් කළත් ඔහු ක්‍රීඩා කරනවාද කියන එක පුහුණු වීමලින් පස්සේ තියෙන යෝග්‍යතා පරීක්ෂණයේදී තමයි තීරණය වෙන්නේ කියලා තේරීම් කමිටු සභාපතිවරයා කියලා තිබුණා. ඔවුන් තරඟ සඳහා සුදුසුයි වෛද්‍යවරු නම් කර තිබුණත් තරඟ තත්ත්වයන් තුළදී ඔවුන් ක්‍රීඩා කරන ආකාරය අපි බලන්න ඕන. සුපිරි පළාත් තරඟාවලියේ තරඟ කිහිපයක් ඇරෙනකොට පසුගිය මාස කිහිපයේ ඔවුන් වැඩි ක්‍රීඩා කරලා නැහැ. අපි මේ දිනවල තරඟ තත්ත්වයන් පිළිබඳ පරීක්ෂණ තරඟ, පුහුණු වීම තරඟ පවත්වනවා. ඒවා සමත් වුණොත් ඔවුන්ට ගැටලුවක් නැහැ. මේ විදිහට තමයි ලැබ්‍රොයි තරඟාවලිය ගැන කියලා තිබුණේ. අපි බලමු තරඟාවලිය මොකද වෙන්නේ කියලා. දිනපතා මේ වීඩියෝ බලන අපත් සමග එකතු වන්න. වීඩියෝ ට පහලින් තියෙන රතුපාට subscribe button එක click කරලා අපි subscribe කරන්න. ඒ වගේම cricket world කැමති ඔබ යහළුවෙකුට බලන මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තුරු cricket ලංකා තුලින් ඔබට සුබ දවසක්.